Hi guys, welcome to Sangeeth Dini Vlogs. Today, I'm going to tell you about Hi guys, welcome to Sangeeth Dini Vlogs. I'm going to job interview. Job interview ka hama godak ay mage ahala tibena aki kohomada Sri Lankan Airlines interview ekata giye etakota kohomada interview ekata hariyata face karanne me dewal podak mata apita kiyala denna kiyala mata messages godak kiyala tibuna calls godak dunna ithin hamotama uttara denna thama man lasti wenne ita kalin chutti wela den me mage interview ekata yana last wenaka man inne morning interview ekata giyath makeup ekak hari saralawa danna mokada එතකොට තමයි තමන්ගේ personality එක ගොඩක් පෙන්වන්න පුළුවන් තමන්ගේ අර pure beauty natural beauty එක පෙන්වන්න පුළුවන් අපේ natural beauty එක enhance කරන විදිහට makeup එක කරන්න ඕගොල්ලෝ ගොඩක් eyelashes දාලා එතකොට ගොඩක් blushes ගාලා contour කරලා shimmer දාලා යන්න එපා එතකොට ඕගොල්ලන්ගේ මූණේ තියෙන ලස්සනට වඩා හරි artificial ලස්සනක් පේන්නේ ඒ නිසා හැමෝටම මම කියන්නේ පුළුවන් තරම් natural විදිහට යන්න බලන්න හැබැයි makeup නොකර යන්න එපා මොකද makeup करने के अपने personality के product ना लग अब इट पड़ी pleasant look क्या क्या नहीं थी मामा में मगे आपकी मटमें पारा लेते हैं ना तीन तीन ना लसन lipstick का डिओ के एक nude color का बड़ा sorry मामा lipstick का और बड़ा मैं खाता है ना मामा sorry इतनी हरी එවගේ නියුඩ් කලර් එකක් ගහම ලස්සනයි. ඒකට අනිවාර්යෙන් ඔයගොල්ලෝ ඉන්ටර්විව් එකට යනවා නම් සුවඳට යන්න. මම කියන්නේ ඔයගොල්ලන්ට බ්‍රෑන්ඩඩ් පර්ෆියුම් එකක් ගහන්න ඕන කියලා. සුවඳට යන්න හැමතිස්සම පර්ෆියුම් ගහන තැන් මම කියලා දෙන්න 2යි 3යි 4යි. ඔයගොල්ලෝ වොච් එක බඳිනවා නම් පරිස්සමෙන් මොකද මේ වොච් එක පරිස්සම් කරගන්න. ඒ නිසා මෙන්න මේ තැන් අතරට ගහන්න ඔයගොල්ලන්ට ගොඩාක් වෙලා යනකම් සුවඳ තියාගන්න පුළුවන්. එතකොට branded perfume එකක් නෙමෙයි ඔයගොල්ලන් හැම වෙලාවෙම පුළුවන් නම් hand cream එකක් මේව use කරන්න මොකද මේ අත් එහෙම dry වෙන්න බලනවා ඔයගොල්ලෝ ගොඩක් වෙලා AC එකේ ඉන්නකොට ඒ නිසා මේ දේවල් කරන්න අනිවාර්යෙන් සහ හොඳ watch එකක් හොඳ watch එක කියලා ඉතින් ඔයගලන්ට මම දැන් මෙහෙම watches බඳලා මට ඒ කාලේ එහෙම හොඳ watch එකක් තිබුණේ නැහැ ඉතින් ඒ නිසා මේ Tamanට තියෙන watch එක අර fancy watches බඳින්න යන්න එපා නිකන් අර ගොඩක් ලොකු ගල් අල්ලපු ඒ වගේ watches බඳින්න යන්න එපා ඔයගොල්ලෝ මේ ලස්සන decent watch එකක් බඳින්න decent විදියට හඳින්න අපි decent කියලා කොහොම ගොඩක් කරනවා මොකක්ද අක්කි decent denim pants එහෙම අඳින්න යන්න එපා normal casual t-shirts එහෙම අඳින්න යන්න එපා මේ හරි ලස්සන office kit formal kits කියලා අපි කියන්නේ ඒ වගේ වඳින්න හරි ලස්සනයි එතකොට හැබැයි මම මේ කිව්වේ normal interview එකට ශ්‍රී ලංකන් interview එක මේ පාර හරි වෙනස් විදියට මේ පාර නෙමෙයි මම හිතන්නේ ඒගොල්ලෝ ගොඩක් හැම පාරම වගේ මම යන කොටත් එහෙමයි ඒගොල්ලෝ requirements දාලා තියෙනවා මම ඔයගලන්ට description box එකේ දාලා තියෙන link එක ඒ link එකට ගියාම ඔයගලන්ට තේරෙයි ඔයගලන්ට ඒකේ ඔක්කොම තියෙනවා මොනවාද තියෙන්න ඕන qualifications එතකොට මොන විදියටද ඔයගොල්ලෝ ඇඳගෙන ඉන්න ඕන dress කරන්න ඕන මේ හැමදේම ඒ link එක ඇතුලේ තියෙනවා. හැබැයි ඔයගලන්ට තවත් ලේසි වෙන්න මම ඔයගලන්ට මේ ටික කියන්නම්. මට චූටි වෙලාවක් දෙන්න. මම මේ ටගල් ඇස්සලා යන ගමන් මම මේ ටික කියන්නම්. යම් මාත් එක්ක මට මේ කරන්න වැඩ ටික තියෙනවා. ඒ ටික වැඩ ඇස්සේ මම ඔයගලන්ට මේ චූටි චූටි කියලා දෙන්න. ටටගල්. යන් පරක් වෙලා තියෙන හොඳටම. මේ තියෙන්නේ මම පළවෙනියටම ඉන්ටර්විව් ගිය දවස. ඉතින් ඒගොල්ලෝ මේ මගේ බර උස බලන අවස්ථාව තමයි ඔයගලන්ට පේන්න තිබුණේ. ඉතින් ඒක තමයි ඒගොල්ලන්ගේ පළවෙනිම සුදුසුකම. ඉතින් බලන්නකෝ ඒ කාලේ දින්ති දැන් කාලේ දින්ති කොහොමද කියලා වෙනස් නේද? එහෙම තමයි ඉතින් මම යුනිවර්සිටි අවුට් වෙච්ච ගමන්නේ. හරි මේක ඔයගොල්ලෝ ලේසියට ගන්න එපා මේ ඉන්ටර්විව් එක. මොකද මෙහෙම අපි පොලිමේ හිටගෙන ඉන්න අතරෙත් මේගොල්ලෝ අපිව මොනිටර් කරනවා. එතන ඉඳන්ම තමයි අපි ඉන්ටර්විව් එක පටන් ගන්න. දිනිති බය වෙලා දිනිති වටපිට බල ඉන්නවා. දිනිතිට කවුරුත් ඇත්තේ නැහැ අහන්න. දිනිති කිසි දෙයක් දන්නේත් නැහැ. ඔන්න කවුද දන්නේ මේ පික්චර්ස් ටික ගත්තේ. හැබැයි කවුරු ගත්තා thank you. මට මේක ලොකු මෙමරි එකක් උඩා. ඉතින් බලන්න මගේ මේකප් ඔක්කොම ඩල් වෙලා එහෙම තමයි ඉතින් නේද? කවුරුත් එහෙමනේ. ඔන්න ඉතින් මේ තියෙන්නේ දිනිතිය පඬිතිය වගේ අනිත් අයට කියලා දෙනවා දිනිතිගෙන් අහපු ප්‍රශ්න. දන්නේ නැද්ද? ඒ කාලෙත් මේ වගේම තමයි. අනිත් අයට උදව් කරන එක ඉතින් හැමෝටම හොඳයිනේ. අපි ඔක්කොම এডুকেෂන් ක්වොලිෆිකේෂන්ස් ඒව ඔක්කොම චෙක් කරලා අපි වෙනවා මෙන්න මෙතනට. මේ පැනල් එක තමයි අපිව ජජ් කරන්නේ අපි මේ යුනිෆෝම් එකට සුදුසුද නැද්ද කියලා. මේ හිනාව මට දුන්නේ Sri Lankan Airlines. අම්මෝ ලොකු තෑග්ගක් හම්බෙලා තියෙනවා මේ යන්න ලෑස්තුණු ගාම courier service එකෙන් call කළේකෝ තෑග්ගක් ඇවිත් තියෙනවා කියලා. මොකක් වෙන්නේ නැද්ද? ලොකු තෑග්ගක්, දිග තෑග්ගක්. මොකක්ද කියන්නේ? I am a wife. I am a Satlan. I am a Satlan. Thank you, Satlang. Dilaki, thank you. Harimalasana, man, Hariasai, Harimalasana, but the big wrong, the Harkulam, him to make it. Thank you, Harilasana. Parapuna Tagala, Mampasa Gahala, Oland, Penna, Hari Henanga, but the making him. Deala, but as Pascalatiano, and I thank myself, Mamma Babia. I didn't have a name, Mammy. It's a metabolism. Hurry, pack a common hammock, the Arabella, and put a whistle and then have a minute. Hurry, my Anna had a name, and I push it up. Remember, nothing. And then, ඔණගන් කට්ටිය හයි ඇයි මේ හදිස්සියේ මොකටද මේ ඉන්ටර්විව් එකකට ෆේස් කරන්න හැටි කියලා දැන් හදන්නේ කියලා. හදිස්සිය නෙවෙයි මේක අපේ ජීවිතේට ඇත්තටම ඕන වෙනවා. හැබැයි මම මේ හදිස්සිය කියලා දැන් හදන්නේ on 3rd August. ඒ කියන්නේ තව වැඩි කාලයක් නැහැ. Sri Lankan Airlines interview call කරලා තියෙනවා flight attendant. ඒ කියන්නේ crew member කෙනෙක් වෙන්න ඕගලන්ට ආස නම් brand ambassador කෙනෙක් වෙන්න Sri Lankan Airlines. ඔයගොල්ලෝ ආසද? ආසනම් ඔන්න chance එක 3rd August ඒගොල්ලෝ interview call කරලා තියෙනවා. Eating very kalayak na habai 3rd August to calling ogula 1st August to kota ogulanti awanna ogulange application ekak awanna ona ithin ekata awashya karana details man description box ekේ දාලා තියෙනවා ඒ link එකට ගියාම ඔයගලන්ට මේකේ මොනවාද ඔයගලන්ට තියෙන ඕන qualifications එතකොට මොනවාද dress code එකේ ඉඳලාම ඔක්කොම හැමදේම තියෙනවා හරි ලේසි ඔයගලන්ට බලාගෙන පුළුවන් ඔයගලන්ට තාසයි නේද කොටිම කිව්වොත් ගුවන් සේවිකාවක් වෙන්න ලෝකේ බලන්න ලෝකේ දකින්න ලෝකයට එක්ක සම්බන්ධ වෙන්න එතකොට තව මොනවාද හොඳ සැලරි එකක් ගන්න දැන් මේ වැඩේට මේ ඔයගලන්ට සපුරන්න ඕන රික්වයර්මන්ට්ස් ඒ කියන්නේ ඔයගලන්ගේ සුදුසුකම් ටිකක් තියෙනවා එක ඔයගොල්ලෝ ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕන ඒ කියන්නේ ශ්‍රී ලංකන් සිටිසන් වෙන්න ඕන පළවෙනිම එක හැබැයි ඔයගලන්ට ඒක නැත්තම් ඔන්න sorry Ogolo disqualified. Devani ekka ogalange usa. Ogolo overhead bin ekata reach karanna puluwan wenna ona. Ogalange arm reach එක centimeter 212ක් වෙන්න ඕන. සහ ඔයාලගේ උස centimeter 157.5ක් වෙන්න ඕන. මීට වඩා අඩු නම් really sorry. කමක් නැහැ. ඒත් ඔයගොල්ලෝ ගිහිලා try කරලා බලන්න. මොකද මේ interview එකකට face කරනවා කියන exposure එකත් ඔයගලන්ට වටිනවනේ. අපි දිනන්න හෝ පරදුනා හෝ අපි තරඟයකට සහභාගී වෙලා බලන්න එපා. ඉතින් මේක take it as a challenge. අපි බලමු මේක කොහොමද වෙන්නේ ඉන්ටර්විව් එකකට ෆේස් කරන්නේ කොහොමද? ඒකත් ලොකු. මොකද මේක දවන්ත ඉන්ටර්විව් එකක්. සහ මේක තමයි මම හිතන්නේ ලංකාවේ තියෙන එකම ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ඉන්ටර්විව් එක. ඉතින් ඔයගොල්ලන්ට මේ වගේ එකකට ෆේස් කරලා කොහොමද මේ මම හිතන්නේ මම ඉන්ටර්විව් යන කාලේ මම ගියේ 2014 12th October if I'm not mistaken 12th October, Sidman Lakeside එකේ තිබුණේ මම ආපු දවසේ මගේ ඉන්ටර්විව් එකට 5500ක් ඇවිල්ලා හිටියන් සෙනඟ. හැබැයි තේරුනේ 200 දෙනයි. ඒ 200 දෙනා ගිනොත් අපි ඊට පස්සේ ඉන්ටර්විව්ස් අපි ගණනාවකට ෆේස් කරන්න උනා 75කට එනකන් තෝරගන්න. මම දැන් ඔයගලන්ට කියලා දෙන්නම් මේ මොකද්ද මේ අනුපිළිවෙල ඔයගලන්ට හරි ලේසියෙන් මේ දේවල් ඕවර්කම් කරගන්න පුළුවන්. ඔයගලන්ට මේ ස්ටෙප් බයි ස්ටෙප් ඔයගොල්ලෝ කම්ප්ලීට් කරගෙන කොහොමද ඔයගොල්ලෝ ගුවන් සේවිකාවක් ශ්‍රී ලංකන් එයාලයින්ස් Brand ambassador connect with Nikila Mangoland Kia, then a by Venepa, මුලින්ම බය වෙන්න තු ඉන්නකෝ මගෙන් ගොඩක් අය අහලා තිබුණා ඉංග්‍රීසි තියෙන්න ඕනද ඉංග්‍රීසි ෆ්ලුවන්ට් වෙන්න ඕනද කියලා. ඔව් වෙන්න ඕන. ඒකට හේතුව මොකද අපි වැඩ කරන්නේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් අපේ ඉන්ටර්නැෂනල් එයාර්ලයින් එකක්. අපි ගොඩක් වෙලාවට අපි අපේට එන පැසෙන්ජර්ස්ලා හැම රටකම වගේ පැසෙන්ජර්ස්ලා එනවා. අපි දන්නේ මොන ලෝකේ කොයි මොන රට කුමන රටකින් අපිට එනවද කියලා අපේ ලංකාවට. ඉතින් මේ පැසෙන්ජර්ස්ලා භාවිතා කරන්නේ ගොඩක් ඒ කියන්නේ ප්‍රධාන භාෂාවන් පහක් තියෙන. ඉතින් මේ ප්‍රධාන භාෂාවල් පහෙන් විශේෂයෙන්ම පැසෙන්ජර්ස්ලත් එක්ක කමියුනිකේට් කරන්න අනිවාර්යයෙන්ම අපිට ඉංග්‍රීසි අවශ්‍ය වෙනවා. ඊට අමතරව ඔයගලන්ට තවත් මොන හරි භාෂාවන් පුළුවන් නම් ඒකත් සඳහන් කරන්න. මොකද ඒක ඔයගලන්ට ඇඩඩ් ක්වොලිෆිකේෂන් එකක් වෙනවා. මොකද එතකොට අදාළ රටවල් වලට විශේෂයෙන්ම ෆ්‍රෙන්ච්, එතකොට ජපනීස්, චයිනීස්, මේ වගේ ජර්මන් මේ වගේ භාෂාවල් පුළුවන් නම් ඔයගලන්ට ඇත්තටම මේ ගොඩක් වටිනවා. මොකද ඒ රටවල් වලට යනකොට අපිට සමහර වෙලාවට ඉන්ටර්ප්‍රිටර් කෙනෙක් ඕන. ඒ නිසා එතකොට ඔයගලන්ට මේ වගේ අවස්ථාවකුත් ලබා ගන්න පුළුවන්. එතකොට දෙක ගොඩක් අහලා තිබුණා අක්කි මගේ උස අනිවාර්යයි. ඒක අනිවාර්යෙම තියෙන්න ඕන. සෝරි බර නම් ඉතින් ඔයගලන්ට අඩු කරගන්න පුළුවන්. හැබැයි උස නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි සමා වෙන්න ඒ රස්සාවේ හැටියට ඒ රැකියාවට අවශ්‍ය කරන සුදුසුකමක් ඒක අනිවාර්ය සුදුසුකමක්. ඉතින් එතකොට සහ මේ පාර මං කියන්නේ අපේ පාර නම් ගොඩක් ඉල්ලලා තිබුණා O level A levels වලට අමතරව තවත් මොකක් හරි මේ higher education qualification එකක් ඉල්ලලා තිබුණා. හැබැයි මේ පාර ඒගොල්ලෝ ලිහිල් කළා දෙනවා වැඩි O levels ඔයගලන්ට 6 subjects pass වෙන්න ඕන ඔයගොල්ලෝ මේ එක පාරින් 6 subjects pass වෙලා තියෙනවා including English වලට C එකක් ඕන. මේ මම කියන්නේ minimum. දැන් ඔයගොල්ලෝ හිතන්න එපා අයියෝ මට ඒ 10ක් තියෙනවනේ මම මොකටද ඔකට යන්නේ කියලා. නෑ මේ මං කියන්නේ මිනිමම් මැක්සිමම් ඔයගලන්ට දැන් මම ගියේ මට ඩිග්‍රී එකක් තිබිලා ෆස්ට් ක්ලාස් ඩිග්‍රී එකක් තිබිලා. ඔයගලන්ට ඩිග්‍රී එකක් තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ. ඔයගොල්ලෝ ආස නම් ඒක ඔයගලන්ගේ පැෂන් එක නෙමෙයි නං. ඔයගොල්ලෝ ආස නැත්තම් ඒ රස්සාව කරන්න. සහ ඔයගොල්ලෝ කරන රස්සාවේ ඔයාලා සැටිස්ෆයිඩ් නැත්තම් ඔයගලන්ට ඕන කරන රටවල් වලට යන්න නැත්තම් ඔය ආසනේ නෙමෙයි නං එතන වෙන්නේ. ඔයගලන්ට වෙනසක් නෑ. වයස ප්‍රශ්නයක් නෑ. මම මේ කියන්නේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් නම් වයස ඉල්ලලා තිනවා අවුරුදු 18ත් 27ත් අතරයි. හැබැයි ඔයගලට වෙන ඕන තරම් එයාර්ලයින්ස් දෙනවා. ඔයගලන්ට තමන්ගේ කරියර් එක වෙනස් කරන්න වයසක් නෑ. ඒ නිසා බය වෙන්න එපා. මේ ඔයගලන්ට හොඳම chance එකක් හම්බෙලා තියෙනවා. ඔයගොල්ලෝ අවුරුදු 18ත් 27ත් අතර සුන්දර කාන්තාවක් නෑ. ඇත්තටම සුන්දර කියලා කියන්නේ අපි හැමෝම ලස්සනයිනේ. මම නම් කියන්නේ ගෑල්ලම ඔක්කොම ලස්සනයි. ගෑල්ලම හැමෝටම තියෙනවා තමන්ට ආවෙනිකු ලස්සන. ලස්සන කෙනෙක් සාපේක්ෂයිනේ. දැන් අපි හිතනවා සමහර විට එයා ලස්සනයි කියලා මට එයා ලස්සනවට තවත් කෙනෙක්ට එකතු වෙන්න පුළුවන්. ඒ නිසා තමන්ට ලස්සන වෙන්න මුලින් තමන් ලස්සනයි කියලා බිලීව් කරන්න. බය නැතුව යන්න ඉන්ටර්විව් එකට ෆේස් කරන්න හොඳ පර්සනැලිටි එකකින් යන්න. මම ඔයගලන්ට චූටි ටිප් එකක් දෙන්නම්. කොහොමත් උස බලනකොට ඔයගලගේ ෂූස් රිමූව් කරලා තමයි උස බලන්නේ. මම කියන්නේ චූටි හීල් එකක් හරි තියෙන ෂූ එකක් දාගෙන යන්න. ඒතර පොඩක් ඔයගල ඇවිදිනකොට ඒ පර්සනැලිටි කියනවා පොඩක් හොඳ ඉස්සෙනවා. එතකොට අර උස නිකන් බලපු ගමන් මෙයා උසයි කියලා පේනවා. ඒ නිසා චූටි හීල් එකක් තියෙන එකක් දාගෙන ගියට කමක් නැහැ. සාරි එකක් තමයි කැන්ඩියන් සාරි එක මේ පාර ඇඳගෙන එන්න කියලා තියෙන්නේ. ඉතින් කැන්ඩියන් සාරි එකෙත් ඒක ස්පෙસિෆිකලි කියලා තියෙනවා U neck එකක්. එතකොට short sleeve ඒගොල්ලෝ මේ හැමදේම ඉන්ටර්විව් එකේ වෙන දේවල් කියලා තියෙනවා. ඒ හින්දා ඔයගලන්ට මම දාලා තියෙන ලින්ක් එකට යන්න, ලින්ක් එක බලන්න, ඒ ලින්ක් එකේ තියෙන දේවල් ස්ටඩි කරන්න. එතකොට ඔයගලන්ගේ මේ এডুকেෂන් ක්වොලිෆිකේෂන්ස් වල ඔක්කොම ඔරිජිනල් and copies ගෙනියන්න. ඒගොල්ලෝ මොකද copies තියා ගන්නවා. ඒ නිසා ඒ වගේම ඔයගලන්ගේ full length ගත්ත මේ ඡායාරූපිකුත් ඕන මං හිතන්නේ. ඔව් මං හිතන්නේ. ඔයගලන්ට description box එක බලන්න. මං ඉතින් වැඩි ඕක කියවෙ නැහැ. මොකද මම යන්නේ නෑ. ඒ නිසා අයි කොහරි ඔයගලන්ට ඕන මං කියලා දෙන විදිහට කියොත් ඔයගලන්ට පුළුවන් මෙහෙම කරනකොට ඔය ඉන්ටර්විව් එක පාස් වෙන්න. කැමතිද ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ජොයින් වෙන්න? අර ලස්සන මොනර සාරිය ඇඳගෙන ආසද? අයිබෝන් කියලා කියන්නේ welcome to Sri Lankan Airlines. යෝ දාස්ද කියන්නේ. එන්න ඉතින් අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් ඔයගලන්ට. තව මොනවාද මම ටිප්ස්? මම ඇඳගෙන ගිය කහපාට සාරිය එක. මගේ මේ පළවෙනි දවස් මං කියන්න හදන්නේ කහපාට කියන්නේ හරි මට ලකි කල එකක්. සහ කහපාට ඕන තරකට පේනවනේ. දැන් ඔයගොල්ලන්ට BMI සේච් එකට 3 වෙනිදාට ගියාම තේරෙයි සෙනඟ ඉන්නවා. මං හිතන්නේ දැන් 5000 ගාණක් කියලා හිතන්න. එතකොට මෙහෙම රවුන්ඩ් තිබුණේ පොලිම. ඒගොල්ලෝ දීලා තියෙනවා තමන්ගේ සර්නේම් එකේ හැටියට. දැන් මගේ නම W. W නිසා මට නම් තිබුණේ හවස. උදේ කියන්නේ ටයිම් පීරියඩ් එකක් දීලා දෙනවා මේ පීරියඩ් එකට තමයි මේ නම කියන්නේ මේ අකුරු ටිකෙන් නම පටන් ගන්න අය එන්න ඕනේ එහෙම කියලා. ඉතින් මගේ නම W. ඒ වුණාට මට දීලා තිබුණ වෙලාවත් එක්ක අර හිටිය සෙනගත් එක මාව ඉන්ටර්විව් එක ඇතුළට ගන්නකොට සෑහෙන හවස් වෙලා. ඒතර අපි ගොඩක් වෙලා හිටගෙන ඉඳලා එහෙම තමයි අපිට අපි යනකොට ඔක්කොම ඩල් වෙලා මේකප් ඔක්කොම ඩල්. ඒ නිසා මම ඕගලන්ට කියන්නේ අපි කියන්න දන්නේ නැහැ අපිට මොන වගේ තැනක වාඩි වෙන්න හම්බ වෙයිද අපිට හිටගෙන ඉන්න වෙයිද අපිට උනේ එහෙමයි. මොකද දා අධික සෙනගක් හිටපු නිසා මම හිතන්නේ මේ BMIC එක නම් ඉඩ තියෙන නිසා ඕගලන්ට එහෙම ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. හැබැයි කොකටත් හොඳයි. වොටර් බොටල් එකක් දාගෙන යන හෑන්ඩ් බෑග් එකේ ඒ වගේ චුටි චුටි දේවල් ඔයගොල්ලෝ තියාගෙන මින්ට් එකක් මන්ච් කරන්න ඉන්ටර්විව් එකට යන්න කලින් ෆ්‍රෙෂ් ලුක් එකක් මේන්ටේන් කරන්න පුළුවන් ටච් කරන්න පොඩි ෆවුන්ඩේෂන් එකක් අරගෙන යන ඕගලගේ හෑන්ඩ් බෑග් එකේ තියා ගන්න ඕන දේවල් ටිකක් තියෙන. ඒ ටික තියාගෙන යන්න. ඉතින් ඒ වගේ මම මේ කියන්නේ ෆස්ට් ලුක් එක. ඒ කියන්නේ කෙලින්ම දැක්ක ගමන්ම ඕගොල්ලන්ව නිකන් රිජෙක්ට් කරන්න හිතෙන්නේ නැති වෙන්නේ. මම මේ ඒ ටික තමයි ඕගලන්ට මුලින්ම කිව්වේ. හරිද? ඊට පස්සේ ඕගොල්ලන්ගෙන් අහයි ඒගොල්ලෝ මොකද ඔයාට ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ජොයින් වෙන්න හිතුණා කියලා. ඒක තමයි ඔයගොල්ලන්ගේ පළවෙනි ප්‍රශ්නේ. මම හිතන්නේ අපි 5500 ගෙන්ම මේ ප්‍රශ්නේ ඒගොල්ලෝ අහුවා. එතකොට හැමෝම ගොඩාක් අය කිව්වේ ඒක මගේ ඩ්‍රීම් ජොබ් එක, ඒක මගේ ඩ්‍රීම් ජොබ් එක. ඊට වඩා අපි ලස්සන එකක් හිතමු. තමන්ගේ හිතට දැනෙන, තමන්ව උස්සලා තියන්න පුළුවන් හොඳම වචන ටික එතන කියන්න. නිකන් this is my dream job. ඒ වගේ වචන දෙක තුනකින් ප්‍රශ්නකට උත්තර දීලා අතරින් එපා. එතකොට ඉන්ටර්විව් බෝඩ් එකට දැනෙන්න ඕන මෙයා තමයි මේ ජොබ් එකට හොඳම කෙනා. මෙයාව තමයි අපි ගන්න ඕනේ මොකද මෙයාට තමයි සිටුේෂන් එක හොඳටම හෑන්ඩල් කරන්න පුළුවන් කෙනා. තමන්ගේ තියෙන ක්වොලිෆිකේෂන්ස් ඒ හැමදේම කියන්න. ඒ කියන්නේ අහන ප්‍රශ්නේ ඒක තමයි. but ඔයා දැනගන්න ඕන ඔයාගේ ක්වොලිෆිකේෂන්ස් මම මෙන්න මේ දේවල් කරලා තිනවා. ඒ නිසා I am the best person for this job. මට මේ ජොබ් එක ලැබිය යුතු මෙන්න මේ නිසා. එතකොට අපි confident අපිට හිතනවා හරි මේක තමයි මගේ job එක කියලා මමම කියනකොට interview board එක හිතනවා මෙයා ඒ කියන්නේ මෙයා ගැන මුලින් තමන් ගැන confident වෙන්න එපා. ඊට පස්සේ තමයි අනිත් අය ගැන හිතන්න ඕන. අපි ගැන අපි හොඳ ආත්ම විශ්වාසයෙන් ඉන්නවා මට මේ job එක හම්බෙනවා මම තමයි මේ job එකට හොඳම කෙනා කියලා. ඒක තමන්ම කියනකොට හිතන්න එතන පොඩි එනවා නේද interview board එකට උනත් හරි මෙයා අපි ගන්න ඕන කියන එකට එනවා. Be the pride of Sri Lankan national flag career. මේ අපේ airline එක. ඉතින් ඕගොල්ලෝ යනකොට airline එක ගැන පොඩ්ඩක් දේවල් හොයලා airline එකේ history එක මොකද අපි පටන් ගත්තේ ආසිලෝන්, එයා ලංකා ඊට පස්සේ තමයි Sri Lankan Airlines උනේ. ඉතින් මේ දේවල් අපේ fleet එක කොච්චරද මේ දේවල් පොඩ්ඩක් හොයලා බලන්න. පොඩි Google කරලා පොඩ්ඩක් බලන්න Sri Lankan Airlines history එක මොන වගේ දේවල්ද වෙලා තියෙන්නේ, අපි මොනවද කරලා තියෙන්නේ, අපේ achievements මොනවද. මේ දවස්වල අපිට සෑහෙන awards හම්බුණා. එහෙම awards අපිට දැන් මෙහෙම Google කරාම එනවා awards list එක. මං හිතන්නේ එහෙම list එකම ගියා no ඕගලන්ට දෙක තුනක් පිට ගොඩක් මේ awards මෙහෙම ගහමු මෙහෙ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ඕගලන්ට ගිහිල්ලා පොඩක් සර්ච් කරලා බලන්න මෙච්චර awards ගොඩක් තියෙනවා. ඉතින් ඕගලන්ට පුළුවන් පොඩි පොඩි දේවල් හරි extra homework කරලා යන්න. එතකොට ඕගලන්ට බය නැතුව මේ interview එකෙන් ගොඩ යන්න පුළුවන් සහ ඕගලන්ට cabin crew member කෙනෙක් වෙන්න පුළුවන්, flight attendant. එහෙම තමයි ඒක තමයි designation එක ඕගලන්ට හම්බ වෙන. ඉතින් ඕගලන්ගේ passport එකේ occupation කියන තැන වදිනවා flight attendant කියලා. ඕනම රටක එක පිළිගැනීමක් තියෙනවා. ඉතින් හොඳ අවස්ථාවක් මේ පාර මේ හම්බෙලා තියෙන අගෝස්තු 3 වෙනිදාට. ඉතින් හැමෝටම කියනවා බය වෙන්න එපා. ඉන්ටර්විව් එකට බයයි, අක්කි මට යන්න මට ෆේස් කරන්න බයයි. බය වෙන්න එපා. අපිට සමහර විට ඉන්ටර්විව් එකෙන් go through වෙන්න බැරි වෙන්න පුළුවන්. කමක් නැහැ. හැමදේම දිනන්න ඕනේ නැහැ. හැමෝම දිනන්න ඕනේ නැහනේ. අනිත් කට්ටියක් පරාද වෙන්නත් ඕන, කට්ටියක් දිනන්න ඕනේ. හැබැයි පරාද වෙන කෙනාට තව chances ඕන තරම් හම්බ වෙනවා. සමහර විට මේක නැති වෙන වෙන හොඳ chance එකක් හම්බෙන්න වෙන්න පුළුවන්. එතකොට ඔයා ශ්‍රී ලංකන් නැතුව වෙන airline එකක් try කරන්න පුළුවන්. සහ මේ interview එකෙන් ඔයගලන්ට ලැබෙන exposure එක තමන්ගේ ජීවිතේ හැඩ කරගන්න හරි හොඳ අවස්ථාවක්. ඉතින් මම කියන්නේ නිකමට හරි මේ අවස්ථාව අරගෙන බලන්න, ගිහිල්ලා බලන්න. ඔයගල තේරුණොත් මට අනිවාර්යෙන් කියන්න. කමෙන්ට් එකක් දාන්න අපි ගියා අපි තේරුණා මෙහෙමයි කියලා. සහ මට මැසේජ් කළ ගොඩක් අය වෙලා තිබුණා ප්‍රශ්න ඒගොල්ලන්ගේ තියෙන. ඉතින් මම ඒගොල්ලන්ටත් රිප්ලයි එකක් දානවා. මේ වීඩියෝ එක මම හිතන්නේ ඔක්කොන්ටම උදව් වෙන්න ඇති කියලා මම හිතනවා. හොඳ සාරි එක ඩල් කලර්ස් අඳින්න එපා. ඉන්ටර්විව් එකට යනකොට හරි ලස්සන කලර්ස් අඳින්න. එතකොට ඕනම තැනක ටග් ගාලා කැචි වෙනවා. ඇහැට පේනවා දැන් මට කතා කරේ ඉන්ටර්විව් බෝඩ් එක yellow කලර් සාරි කියලා. ඒ වගේම තව දෙයක් කියන්න ඕන. හැබැයි මේ ඉන්ටර්විව් එකෙන් ඔයගොල්ලෝ සිලෙක්ට් වුණා කියමු. එතකොට මේක නෙමෙයි මේක විතරක් නෙමෙයි තව ඉන්ටර්විව්ස් පහක් විතර ඕගලන්ට මේ තියෙනවා ඉස්සරහට අපිව නම් මුලින්ම ඊට පස්සේ aptitude test එකක් කරා English test එකක් කරා ඊට පස්සේ අපිව elders home එකකට දාලා අපි කොහොමද elders ලත් එක්ක අපි interact වෙන්නේ කියලා බැලුවා ඉතින් මේ දේවල් ඔක්කොම කරලා ඊට පස්සේ one on one එකක් තිබුණා අපිට chairman එක්ක ඉතින් මේ ඔක්කොම අපි pass කරගෙන ගිහිල්ලා තමයි අපි ඊට පස්සේ medical test එකට දාන්නේ medical test එකෙන් පස්සේ තමයි ඕගලන්ට training එකක් දෙනවා Sri Lankan Airlines එකෙන් මේ කොහොමද මේ වැඩ ඔක්කොම වෙන්නේ කියලා. ඒ අතරේ ඕගලන්ට exams වලට මුණ දෙන්න වෙනවා. exams මං හිතන්නේ සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ exams වලුත් පාස් වුණාට පස්සේ මේ කාලය ඇතුළත ඕගලන්ට කාලයක් හම්බ වෙනවා. ඕගලන්ගේ IELTS ගොඩ දා ගන්න ඕන. මං හිතන්නේ score එක 6ක් 6 තමයි. ඔව් 6 ඉල්ලලා තියෙනවා score එක IELTS. ඉතින් ඒක බය වෙන දෙයක් නෑ. එහෙම මට එච්චර ඉංග්‍රීසි බැරි වෙයි එහෙම කියලා නෑ. ඔයගොල්ලෝ practice වෙන්න, හැමතිස්සම newspapers කියවන්න, news අහන්න English, එතකොට English movies subtitles එක බලන්න, English හදාගන්න, polish කරගන්න. අපිට hina වුණත් කමන්නේ අපි ගිහලා කඩේකට English වලින් කතා කරන්න, අනිත් කෙනත් එක්ක English වලින් කතා කරන්න. එයා සිංහලෙන් කතා කරාට කමක් නෑ. මොකද English කියන්නේ කතා කරන්න නැති වෙනකොට මොට වෙන language එක. මොකද ඒක අපේ මව් භාෂාව නොවන නිසා. ඒක තා English Polish Karganana, Mamma Kiane, Mata message Karla Tibuno, Prashnavalata, Uttara, Ethiogal at Hamotuma, Vishkana, on Tungendavastatina, Ogalanda Lassana Monasaria Dina, Mamma and Dage. I think Godaka Asaya Cycle comment Kalatavana Sari, eating Ogalanta, Ogalangamakaran Pulang Sarika, Tungendavastatina, Hamotama, Mam Vishkana, best of luck. Break leg. Punchi da kiyanno na ogolo den meka avurud 18ක් 27ක් අතර apply කරන්න පුළුවන් වුණාට ඕගොල්ලෝ දැන් higher education මොන හරි campus ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් දැන් A levels කරන ගමන් ඉන්න පුළුවන් මේ වගේ අයටත් පුළුවන් apply කරන්න හැබැයි ඕගොල්ලෝ බය වෙන්න එපා මට මේක තේරුණා කියලා මගේ ඉගෙනීම කඩා කප්පල් වෙයි එහෙම හිතන්න එපා මේ අපේ ජොබ් එකට ඇවිල්ලා ආවට පස්සේ මාස්ටර් ඩිග්‍රී ගත්තු එතකොට බැචලර්ස් ඩිග්‍රීස් ගත්තු PhD කරපු අපේ ගුවන් සේවිකාව ඕන තරම් ඉන්නවා. ඉතින් බය වෙන්න එපා. ඕගලන්ට මේක කවදාවත් තමන්ගේ ජීවිතේ තමන්ගේ අධ්‍යාපනයේට රුකුලක් වෙනා මිස බාධාවක් වෙන්නේ නැහැ. ඒ නිසා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. ඕගලන්ට මේ ජොබ් එකට ගියාට පස්සේ තේරෙයි කොච්චර ලස්සන රස්සාවක්ද. මේකේ තියෙන හොඳම දේ මං කියනද? කවදාවත් අපිට එකම කට්ටිය හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට එකම කට්ටිය ආයේ හම්බ වෙන්නේ මං හිතන්නේ තව අවුරුද්දකට විතර පස්සේ. එකම කට්ටිය කවදාවත් හම්බ වෙන්නේ නැහැ. පැසෙන්ජර්ස් ලත් වෙනස්, ක්‍රූ එකත් වෙනස්. ඒ නිසා ඕගලන්ට හැමදාම අර දකින්න මූණ හැමදාම එක පුටුවක වාඩිලා අර පුටුව අනිත් කෙනා එයාගේ මූණේ අපි ආට අකමැති වුණොත් එයාගේ මූණ බලාගෙන ඒත් ඉන්න වෙනවා. එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා මේ රස්සාව හරි ලස්සන රස්සාවක් ඕගලන්ට හැමදාම එකම තැනට යන්න වෙන්නේ නැහැ. හැමදාම එකම රටට මේ යන්න තියෙන රටවල් ගොඩකට යන්න තියෙනවා. අපි මං හිතන්නේ රටවල් සෑහෙන ගානකට දැන් අපි ගොඩක් රටවල් වලට ෆ්ලයි කරනවා. ලේඕවර්ස් දෙනවා. ඕගලන්ට ගිහිල්ලා ඒ රටවල් වල කැම කන්න පුළුවන්. එතකොට එන්ජොයි කරන්න පුළුවන්. තව ගොඩක් බෙනිෆිට්ස් තියෙනවා. ශ්‍රී ලංකන් එයර්ලයින්ස් ජොයින් වුණොත් ඕගලන්ට ඕගලන්ගේ අම්මලා තාත්තලා එක්කගෙන යන්නත් පුළුවන්. ඉතින් try කරලා බලන්න. give it a shot. අපි බලමු. හදිසියෙන් හරි ගියොත් දෙනතියකට අපිට මැසේජ් එකක් දාන්න. එහෙනම් best of luck හැමෝටම මම යනවා මගේ වැඩේට. subscribe කරලා නැත්නම් subscribe කරන්න සංගීත් දිනි vlogs. ආදරේ ඔයගොල්ලෝ හැමෝටම පරිස්සමින් ඉන්න. ජය වේවා. අනිවාර්යෙන් යන හැමෝටම ඉන්ටර්විව් එකට select වෙන්න කියලා wish කරනවා. මං හිතන්නේ මං කියපු දේවල් තව මොන හරි add කරන්න තියෙනවා නම් දාන්න කට්ටිය නම් comment එකක් දාන්න. ඔය මම කරපු දේවල් සහ මම කියපු දේවල්. ඉතින් මේ දේවල් තමන්ගේ විදිහට කියන්න. මොකද මම කියලා දීලා කටපාඩම් කරන් ගිහලා ගිරවෙක් වගේ කියන්න එපා. තමන්ට හිතෙනවා නම් මේක තමයි මං කියන්න ඕන හොඳම දේ. ඒ දේ කියන්න හැම වෙලේම විශ්වාස කරන්න තමන්ව. තමන් තව විශ්වාස කරගෙන වැඩ කරන්න. එතකොට ඔයගලන්ටත් හරියයි.